ඔගලන්ට මතකෙති මං පෙන්නවා සහ කිව්වා උඹ ඇවිල්ලා තිනවා කියලා අපි ගහේ. ඉතින් අද එකෙන් අපි අඹ මාළුවක් හදමු. අම්මා තමයි අද හදන්න යන්නේ. මේකට ඕන වෙනවා අඹ, ලූණු, සුදු ලූණු, රම්පෙ, කරපිංචා, ඒ වගේම අමු මිරිස් මේ වගේ දේවල්. ඉතින් මුලින්ම අඹ ටික මේ වගේ සෝදගෙන හොඳට කපා ගන්න. පේනවනේ මේ වගේ හීනියට කපාගෙන මේ වගේ මැටි මුට්ටියකට දාගන්න. ඊට පස්සේ අමු මිරිස්, සුදු ලූණු, ලොකු ලූණු, රම්පෙ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයෙන් අරගෙන මේ වගේ කපාගෙන දේසියකට දාලා තියාගන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් තියෙන්නේ අපේ තෙම්පරාදුවට තව චෝටියට කපාගත්තු සුදු ලූණු, ලොකු ලූණු සහ රම්පෙ කරපිංචා ටික. හරි, එහෙනම් අපි මේ ටික ඇඩ් කරගමු. ලුණු, ඒ වගේම කහ, ඔගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයෙන් බලලා අරගන්න. ඒ වගේම බැදපු තුන පහ එකතු කළා මේ විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරගන්නේ මිරිස් කොඩු. මිරිස් කොඩුත් ඔගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඊළඟට උලුහාල් එකතු කරගන්න ඕනේ. රස ගුණ දෙකම තියෙනවා මේ උලුහාල් වල. අපි හැම කෑමකටම දානවා. ඊට පස්සේ අපි අර කපාගත් ලූණු, අමු මිරිස්, සුදු ලූණු, රම්ප, කරපිංචා මේ ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ දියකිලි ටිකක් දාගෙන මේ ටික හොඳට අතින් කලවම් කරගන්න ඕනේ. අම්මා තමයි අද කෑම හදන්නේ, මම නෙමෙයි. ලිපේ තියලා මේ ගානට තැම්බුනාට පස්සේ අපි මිටිකිරි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පවුඩර් එක එකතු කරගන්නවා. මේ මොනවද? අපේ අම්මා හාල් පොල් බැඳලා ඒකට සූදුරු, මාදුරු, එතකොට කරාබු නැටි, කුරුඳු පුතු මේ ඔක්කොම දාලා බ්ලෙන්ඩර් එකේ කුඩු කරගෙන තමයි මේ පවුඩර් එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේ පවුඩර් එකනොත් මේ සැහැඳි දෙකක් විතර අපි මේ විදිහට එකතු කරගන්නවා. මිටිකිරි එකතු කරගෙන තමයි මේක එකතු කරගන්නේ. මට නම් දැනුත් සුවඳ එනවා අපව උහුල ගන්න බැරි තරමට. ඉතින් ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට සීනි මේසැහැඳි දෙකක් හෝ දෙකහමාරක්. ඒක ඔගොල්ලෝගේ රස ගුණ අනුව බලලා එකතු කරගන්න. සීනි වැඩි කට්ටි ඉන්නවා නම් ඒගොල්ලොන්ට අඩුවෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි අර පිගානේ අරිට් ටික එකතු කරගත්තනේ තෙම්පරාදුවට කියලා. අන්න ඒ තෙම්පරාදුව හදාගන්නයි යන්නේ. මේ විදිහට තෙල් ටිකක් දාලා හොඳ පාටක් වෙනකන් අපි මේ ටික තෙම්පරාදු කරගන්න ඕනේ. ඇත්තරම තෙම්පරාදුවෙත් සුවඳ එන්නේ ටිකක් රන්වන් පැහැ වෙනකන් තෙම්පරාදු කරගන්නකොට තමයි. ඉතින් එතකන් අනිත් ලිපේ තාම අඹ එක හොඳට තැම්බෙන්න. බලන්නකො පාට නේද? ඔගොල්ලන්ට මං හිතනවා පාට දැක්කහම මේකේ රසය දැනෙනවති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඒක තැම්බෙනවා හොඳට. ඒ අතරේ අපේ තෙම්පරාදුව ලෑස්ති. ඒකට ඔන්න අපි අඹ ටිකක් එකතු කරගන්න ඕනේ. දැක්කනේද ලස්සන පාට? හොඳට රන්වන් පාට වෙන්න හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ අපේ ලුණු එක. එහෙනම් අපි අඹ එක ලිපේ තියෙද්දිම ඔන්න මේ ටික එකතු කරගන්නවා අපේ අඹ මාළුවට. මං හිතන්නේ ඔගොල්ලන්ට තවත් මේක ලස්සනට පේනවා ඇති. මේ ටික එකතු කරගත්තාම ඒ වගේමයි සුවඳ. පුදුම පුදුම සුවඳක් තමයි මට නම් දැන් එන්නේ. ඉතින් තෙම්පරාදුවේ ටිකක් දාලා තව ටිකක් හොඳට කලවම් කරලා ඔන්න අපේ අඹ මාළුව තියෙනවා. බලන්න ළමයි ලස්සන. ඒ වගේ මං හිතන ඕගොල්ලන්ට රස කොහොමද කියලා තේරෙනවා ඇති කියලා මේක බලනකොට. ඉතින් අද අම්මා හදුවේ පරිප්පු උයලා, බෝංචි උයලා, චිකන් බිස්ටේක් එකක් දාලා අඹ තමයි ඔන්න අද විශේෂයෙන් හැදුවේ. ඉතින් මාරම රස මෙනු එක මං ආස නිසා මොන්න හැදුවා. ඉතින් බලන්නකෝ අඹ මාළුවේ රස පාට නේද? දැන් මම කන්නයි යන්නේ. අද බඩ පිරෙන්න කන්න ඕනේ. එහෙනම් ඕගොල්ලෝ අනිවාර්යෙන් නිවාඩු දවසට මේ අඹ මාළුව හදලා බලන්න. කමෙන්ට් එකක් දාගෙන යමු අම්මගේ අඹ මාළුව ගැන. Thank you.